සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩරමත්ත ප්‍රථම නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඌජිත්ත සහ හේමසිරිට එරෙහි පෙත්සම් විභාගයේට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි ඉන්දීය අගමැති ශ්‍රී ලංකා සංචාරයකට සූදානමින් රතන හිමි දලඳා මාලිගයේ අභියස උපවාසයක මදු අඩු කර ජනතාවට සහන සලසන බවට දේශීය ආදායම් කොමසාරිස්කින් ප්‍රකාශයක් මෝදිගේ කැබිනට්ටුවේ පළමු හමුව අද පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව දඬන නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්තම විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වැළැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා කරමිනුයි ඔවුන්ට එරෙහිව මෙම පෙත්තම ගොනු කෙරුණේ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු නඩු කටයුත්තක් බවයි නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් නේවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් පස් දිනකු හෝ ඊට වැඩි දිනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනු කර තිබෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජාමිල් මහත්මිය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙම පෙත්සම් ලබන මාස 6 වෙනිදා කැඳවීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල තීරණය කළා. පෝජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රාන්තු යන වග උත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරුන් දෙදෙනෙකු අද පෙනී සිටියා. ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැති බව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා. මින් එක් පෙත්සමක් ගොනු කර තිබුණේ කොච්චිකඩී දේවස්ථානයේ එල්ලු ප්‍රහාරයෙන් මියගිය මේදා සිරිමාන්න සහ ඉමේෂ් සිරිමාන්න යන සිසුන්ගේ පියාය. බුද්ධ ආශ්‍රය තොරතුරු මගින් දැනුවත් කර තිබෙදීත් මෙම ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවට එම පෙත්සමෙන් චෝදනා කරනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාස කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරට අග්‍රාමාත්‍ය පදවියේ දියුරුම් දීම සිදු කෙරුණේ ඊයේ පසුරුවේ. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්ව සිටියා. දෙවැනි වරට ඉන්දිය අග්‍රාමාත්‍ය දුරේට පත් නරේන්ද්‍ර මෝදි මහතාගේ දියුරුම් දීමේ උළෙල ඊයේ අභිමානවත් අයුරින් නවතින්න නුවර රාෂ්ට්‍රපති භවන් හිදී පැවැතුණා. එම උළෙලට මෝදි මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක්ව සිටියා. එහිදී ඉන්දිය මහමැතිවරණෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුභපැතුම් පිරිනැඹුවා. මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාස 7 සහ 8 යන දෙදින තුල මාලදිවයිනේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවයි. ඒ අතරතුර අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයකට එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් එය මාලදිවයින් සංචාරයට පෙර හෝ පසුව සිදුවිය හැකි බවයි එම වාර්තා සඳහන් කර තිබුණේ. කෙසේ නමුත් මෙය ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් තහවුරු කර නැහැ. අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාට එරෙහිව එළිවී ඇති විශ්වාස භංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ජාතික හෙළවුරුමය මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ඒ බත්තර මුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රිෂාඩ් බදූදීන් අමාත්‍යතුමා සම්බන්ධයෙන් එතුමාගේ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට තියෙන සම්බන්ධය පිළිබඳව යම් යම් කරුණු ගණනාවක් දක්වලා තියෙනවා. කරුණු 10ක් එතුමා තමන්ගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙලා එතුමාට එරෙහිව තියෙන චෝදනා 10 සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශනයක් කරලා ඒ විමර්ශනයට අනුව ආණ්ඩුවත් නීතිය හා සාමය පිළිබඳ අංශත් ක්‍රියා කළේ. හැකී තාම කෙටි කලකින් ඒ පරීක්ෂණය නිම කළා. ඔහු සදොස්ද නිදොස්ද කියන වාර්තාව රටට ඉදිරිපත් විය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංග යෝජනාව එනිසා වහාම විවාදයට අරගෙන ඡන්ද විමසීමක් කරලා ඒ ප්‍රශ්නේ කෙලවර කරගන්න ඕනේ කියන එක තමයි අපගේ යෝජනාව. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂයත් දෙකම එකට එකතු වෙලා මේ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය කරන ආරක්ෂක අංශ වලට අවශ්‍ය කරන දේශපාලන ශක්තිය ලබා දිය යුතු අවස්ථාවක්. එහෙම තමයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මේ වගේ ප්‍රශ්නවලදී ක්‍රියා කරලා තියෙන්නේ. කවුද වැරද්ද කියලා පෙන්නනවට වඩා වැරදුනේ කොතනද කියලා බලලා ඒ හිතස් පුරවා ගැනීම පියවා ගැනීමයි ඉදිරි කාලයේ ත්‍රස්තවාදයේ වර්ධනය වළක්වීමට අප විසින් කළ යුතුයි. ජනාධිපතිවරයා විසින් පත් කරලා තියෙන නියෝජිත දෙන්නේ තමයි මේ නඩිනගර සහ බස්නාහිර බලකාටු කරන දෙනා.
प्रकाश गणनासी निर्माण शरिया विश्वविद्यालय हिंदू कोविल विनाशकलाय शक्ति එලියට එනවා ඇතට දැන් මෙතන මේ අපරාධ චෝදනා එල්ල වෙලා තියෙනවා අපරාධ පරීක්ෂණයක් කරන්න නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තක තියලා පොලිසිය පැත්තක තියලා නීති හා සාමය අමාත්‍යාංශය පැත්තක තියලා ආරක්ෂක හමුදා පැත්තක තියලා මේ මේ මාධ්‍ය ඔස්සේ කෑ ගහනවා අපි ඒකයි කියන්නේ මේ විහිළුවක් මේ කරන්නේ වක්‍ර බදු අඩු කර ජනතාවට සහන සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා පවසනවා මල්වතු මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව මල්වතු මහ විහාරයේ වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අලුත් දේශීය ආදායම් පනත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2018 4 එකින් ඉඳලා ක්‍රියාත්මක වෙනවා අලුතින් අඳුනා දීපු බදු විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම බදු සහන විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් රජය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු වෙලා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ මේ බදු තත්වය වෙනස් කිරීමට අපට රජයට අවශ්‍යතාවයක් තියෙනවා අපි ඉදිරියේදී සැලසුම් හදාගෙන යනවා මේ වක්‍ර බදු ඍජු බදු අනුපාතය වෙනස් කරලා වැඩි දායකත්වයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සේගු ශිහාබ්දීන් මොහමඩ් ශාෆියානායට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට නියමිතයි. ඔහුට එරෙහිව අද දිනද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ලැබෙමින් පවතින බවයි වාර්තා වන්නේ. තම පළමු දරු උපතේදී මෙම වෛද්‍යවරයා කළ සිසේරියන් සත් කමෙන් පසු දරුවා නොලැබුණු බව පවසමින් මව්වරුන් 300කට අධික ප්‍රමාණයක් මේවන විට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල දඹුල්ල යන රෝහල්වලට මෙන්ම එම පොලිසිවලටද පැමිණිලි ඉදිරිපත් කෙරුණා. එම පැමිණිලි සම්බන්ධයෙන් උයි පරීක්ෂණ සිදු කෙරෙන්නේ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සයපුද්ගල කමිටුවක්ද පත් කෙරුණා. එහි සභාපතිවරයා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතායි. මේ පිළිබඳ මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ සහ නිර්දේශ සහිත වාර්තාවක් සතියක් ඇතුළතද සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුළතද ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය කමිටුවට දැනුම් දී තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. තේරීම් කාරක සභාවෙන් කිසිදු බුද්ධින් ලදහරියෙකුට හානියක් සිදුවන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරු මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අපි කියන්නේ ජනතාව තොරතුරු දැනගන්න ඕනේ. යම් ආරක්ෂාවට තර්ජනයක් වෙන තොරතුරක් නිලධාරියෙක් කියනවා නම් ඌට කියන්න පුළුවන් මම මේක කියන්න බෑ. ඒක ආරක්ෂාවට තර්ජනයක් කියලා. කියන එක ප්‍රතික්ෂේප කළ හැකි එක කියලා. නමුත් ජනතාව හැමදේම දැනගන්න ඕනේ. පහුගිය පාස්තු ඉරිදා වෙච්චි කුමන්ත්‍රණයේදී හැ බැලුවාම විපක්ෂය සම්බන්ධයි කියලා අපි දකිනවා. ඒක අපි තේරින් කරසවට විපක්ෂ මන්ත්‍රීවරුත් එක්ක අහුවලේ. නමුත් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට සහභාගීුන්නේ නැහැ. මේක දේශපාලන වැඩක් නෙමෙයි. මෙතන වැරදුනේ කවුද? කොතනද වැරදුනේ? කොහොමද වැරදුනේ? ආයි වැරද්ද හදාගන්නේ කොහොමද? වැරද්දට වගකීම්තු කවුද කියන්න තමයි තේරින් කාරක සභාවක් පත් කළේ. අනුපක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුත් එක්ක. එහෙමනම් විපක්ෂය එන්නේ නැති ඇයි? ඒ කියන්නේ සංගවිචි රහසක් තියෙනවා. තොරතුරු හෙලි කරනවට බය ඇයි? සංගවිචි රහසක් තියෙනවා. අපි වර්තමාන ආණ්ඩුව මොන විචින්නේ ලක් වුණත් මොන බැනුම් ඇව්වත් තොරතුරු හෙලි කරන්න මැලි වෙන්නේ නැහැ. මොකද ඒක අපේ ප්‍රතිපත්තිය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ තත්ත්වය නිසා සංගීත කණ්ඩායම් වැනි අයට විශාල පාඩුවක් වුණා.
ඒ එලිමහන් සංගීත සංදර්ශන පවත්වන කණ්ඩායම්වල සමාජිකයන් විසින් ලබාගත් ණය හා ලීසින් පහසුකම් සඳහා සහන කාලයක් ප්‍රකාශ කිරීම හා සහනදායි පොලි අනුපාතයක් යටතේ නව කාරක ප්‍රාග්ධන ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා ඒ අනුව 2019 ජුනි මාසයේ 10 වෙනිදා සිට වසර දෙකක ආපසු ගෙවීමේ කාලයක් සහිතව 3.46ක පොලි අනුපාතයක් යටතේ උපරිම රුපියල් 500,000 දක්වා නව කාරක ප්‍රාග්ධනනය මුදලක් ලබා දීම සඳහා ලංකා බැංකුව වෙත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කරනවා මෙහිදී පොලි සහනාධාරය 75%ක්ම දරන්නේ අපේ ආණ්ඩුව පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමත් සමග නතර කර තිබූ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ සේවාව හෙට සිට යළි ආරම්භ කරනවා. දුම්රියේ ආරක්ෂාව සහතික කිරීම සඳහායි පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණේ. පාර්සල් භාර ගන්නා දුම්රිය ස්ථානවලදී ඒවා පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මකයි. මගින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පැවති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන తాවකාලිකව වසා දමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම් පොළ අද සිට කාර්යාලය දුම්රියන් සඳහා පමනක් විවෘත කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලී රතනස්වාමීන් වහන්සේ ශ්‍රී දළදා මාලිගයේ අභිසදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ අමාත්‍ය රිෂාඩ් බදූදීන් ආණ්ඩුකාරවරුන් වන MLAM හිස්බුල්ලා සහ අසාත් සාලියන අය එම දුරවලින් ඉවත් කරන ලෙසයි ලාසිටිමින් මෙම තුන්දෙනා ඉවත් කරනතුරු උපවාසය ක්‍රියාත්මක කරන බවයි රතන හිමියන් ප්‍රකාශ කළේ. යුද හමුදා ගුවන් සංක්‍රමණික බලසේනාවට වසර 25ක් සපිරීම සහ මානුෂීය මෙහෙයුම නිම කිරීමේ දසවස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන රණකාමීන්ගේ පාගමනයේ තුන්වන දින යතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චතුර සමරකෝන්. දබල ආර්ථික මධ්‍යස්ථානය තුල සිට තමයි අපි නැවතත් ඔබ හා එකතු වෙන්නේ විශේෂයෙන්ම රණකාමීන්ගේ පාගමනට ලක්වාසී සියලු දෙනාම තමන්ගේ ආදරේ ගෞරවය පුද කරමින් මග දෙපස සිට ඔවුන්ට ගෞරවය උත්තමාචාරය පුද කරන අවස්ථාවේදී තමයි දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ ආදරණීය නිලධාරි මණ්ඩලයේ ඒ වෙළඳුන් සියලු දෙනාම සැදී පැහැදී සිටි අද උදෑසන සිට මේ වීරෝදාර රණවිරුවන් පිළිගන්නට. ඉතින් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න කැමති මේ සියලු දේ සංවිධානය කරමින් අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ ගරු සභාපතිතුමන් UB ඒකනායක මහත්මයා. ඇත්තරම වෙළඳ සංගමයක් විදිහට මේ විරෝධාර රණවිරුවන්ගේ පාගමනට මොන වගේ අදහසකින්ද මේ විදිහට ඔවුන් පිළිගන්න හිතුවේ? ඇත්ත වශයෙන්ම අපේ ව්‍යාපාරික වටේින් අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකට මේ අතිමධ්‍යස්ථානයේ ව්‍යාපාර කටයුතු කරන්නේ පාගමනක් පැමිණ ගන්න අපි ජාතිම සන්තෝෂයි. සුභාසින්සනේ ප්‍රතිම සඳහා තමයි අපි සියලුම ව්‍යාපාරිකයන් එකතු වෙලා මේ අවස්ථාවේ ඉන්නේ. ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලසේනාවේ කර්නල් නිශංක ඊරිගව මහත්මයා මේ වැඩ කටයුත්තේ නායකත්වයේ ලබා දෙමින් මේ දින ගණනාව පුරාම සම්බන්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම දැනගන්න කැමති මේ විදිහට ගෞරවය හරසර ලබා දෙද්දී ඇත්තටම මොන වගේ හැඟීමක්ද ඔබතුමන්ට තිබෙන්නේ? ඇත්තටම රට රැකින ජාතිය විදිහට පනස්තර සේනාංකයේ සහ අපේ ගුවන් සංක්‍රමික බලසේනාව ඇතුළු මුළු සමස්ත යුද හමුදාවම අභිමානයක් පත් වෙනවා මේ අවස්ථාවේ. ඒගේ විශේෂ ස්තුතියක් මම ප්‍රකාශ කරන්න කැමැති දබුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සභාපතිතුමා ඇතුළු සියලුම එවෙල් සංගමේ සමාජිකින්ට රට රැකින ජාතියට මේ වගේ ජවයක් අපිට ලබා දීම සම්බන්ධ මුළු ශ්‍රී ලංකාව මේ වැඩ කටයුත්තට එදා වගේම අදත් හැමදාමත් රණවිරුවන්ට සුභාශිංසන පිරිනමමින් එකතු වෙනවා. නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා එදා සිට අද දක්වා වීරෝදාර රණවිරුවන් සමගින් අත්හැල් බැඳගනිමින්
නිරන්තරයෙන් තොරතුරු රටට කියන්නට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ගමන් මග තුලදී නැවතත් ඔබ හා එකතු වන්නට ITN TV වෙනුවෙන් ගයන් සංජය සමග මම චතුර සමරකෝන් දමුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිට ජාතික ආරක්ෂාව සලසා ගැනීම වෙනුවෙන් වංචනිකින් හා ජාතිවාදීන්ට රට බහර දිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. වැලිමඩ පැවති ජනහමුවක් අමතමින් එම හතා මේ බව කියා සිටියා. කන්න නැතත් වෙන මොකක් නැතත් ආරක්ෂාව ඕනේ. ඒ ආරක්ෂාව වෙනුවෙන් පාලකෙක් හොයාගන්න ඕනේ කියලා මතයක් හදාගෙන තිනවා. අපි කියනවා රටේ අංකයක ජාතික ආරක්ෂාව. ආරක්ෂාවක් නැතුව ආර්ථිකයක් හදන්න බෑ. අධ්‍යාපනය පවත්වන්න යන්න බෑ. අනෙකුත් ශාස්ත්‍ර පවත්වන්න යන්න බෑ. හැබැයි ආරක්ෂාව විශ්වරහට දාලා හොරුණන් ඉන්නේ ඵලයේ ගන්න හොරුන්ගෙන් ආරක්ෂා වීම ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. වංචනිකයන් රටක් ආරක්ෂා කරන්න බෑ. ජාතිවාදීන්ට රටක ආරක්ෂාව දෙන්න බෑ. මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මෙමන විට කඩිනමින් ක්‍රියාත්මකයි. ගම්පිරලිය සංවර්ධන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් 192ක් පමණ මෙයටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ සියඹලාණ්ඩුව හා වතුරාර වැවේ ප්‍රගතිය සුවපිලිම සඳහා පසුගියදා අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා එහි සංචාරයක නිරත වුණා. වතුරාර වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 18ක් මෙම වැඩසටහන මගින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යලමහ දෙකන්නේම ජල හිඟකින් තොරව වගා කිරීමේ හැකියාව ලැබෙනවා. සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභව ප්‍රාප්ත වුණා. කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදා තුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. ගැහැණු ළමයි චිත්‍රපටය සඳහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානෙන්ද පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍ය වන දිමුතුමුතු ටෙලිනාට්‍ය සිට රෝගාතුර වන තෙක්ම ඇයසිය රංගනකාරෙහි නිරතව සිටියා. මේ යන විට 83 වන වියෙහි පසු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන පාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වනවා. ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. දැන් පොත් කිහිපයක් ලොහුඩෙන්. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ එකකයි සොකරේ චිත්‍රපටය පිළිබඳ මාත දැනුවත් කිරීමේ හමුවක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. බිබිල ප්‍රදේශයේ රූගත කර ඇති මෙම චිත්‍රපටයේ තිර රචනයේ සහ අධ්‍යක්ෂණය ජැක්සන් ඇන්තනීගේ වන අතර කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය සිදු කර තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹ දීප වැතුණා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිවර්තන කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පි. දිසානායක මහතා ඇතුළු කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk